හැමෝටම කියලා දෙන්න යන්නේ ලස්සනම ලස්සන සමනලේ හදන විදිහ. මගේ චූටි පුතාලා දුවලා සමනලයට කැමති නේද? ඒකනේ එයාට ලස්සනම ලස්සන අත්තටු දෙකක් තියෙනවා. ඒ වගේම පාට පාටයි නේද? ඒකනේ මගේ චූටි පුතාලා දුවලට අද ටීචර් කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ ස්පූන් එකකින් කොහොමද සමනලෙක් හදන්නේ කියලා. සමනලයට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ මොකද්ද මගේ පුතේ? බටර්ෆ්ලයි කියලා. බටර්ෆ්ලයි කෙනෙක් තමයි අද ටීචර් හදන්න මගේ චූටි පැටවුන්ට කියලා දෙන්න යන්නේ. ඔන්න ඒකට අපිට ඕන වෙනවා මේ වගේ A4 sheet එකක් පුතාලා ගාව තියෙන කැමති පාටකින් ගන්න. ඒ වගේම තමයි අපිට ඕන වෙන crayons පාට. ඒ වගේම මේ වගේ plastic spoon එකක්. තව ඒවා අපිට paste කරගන්න glue. තව ඕන සමනලයට ඇස් දාන්න මේ වගේ චූටි අයිස් දෙකක්. තව මගේ චූටි පුතාලා දුවලා මෙන්න මේ වගේ glitter sheet වලින් තියෙන චූටි කෑලි කීපයක් ඕන. ඒ වගේම pencil එකක්. අපිට මේක cut කරගන්න scissor එකක්. හරි, එහෙනම් අපි බලමු කොහොමද ලස්සනම ලස්සන සමනලයව ටීචර් හදන්න පුතාලට කියලා දෙන්නේ කොහොමද කියලා. හරි, දැන් ඉස්සෙල්ලාම මගේ චූටි පුතාලා දුවලට කරන්න තියෙන්නේ මේ වගේ A4 sheets එක අරගෙන මෙන්න මේ විදිහට නමන්න ඕන. නැමුවට පස්සේ මෙන්න මේ වගේ මගේ චූටි පුතාලා දුවලගේ චූටි අත මේ විදිහට තියලා පෙන්සිල් එකකින් අපි ඇඳ ගන්න ඕන. හරි, දැන් මේ විදිහට ඇඳගත්ත අත අපි සිසයකින් කට් කරගන්නවා. මෙන්න පේනවද ටීචර් කට් කරගත්ත අත මෙන්න මේ විදිහට අපි තියන්නේ. දැන් මගේ චූටි පුතාලා දුවලට තියෙන්නේ මෙන්න මේ විදිහට වෙන්න ස්පූන් එක පේස්ට් කරගන්න අලව ගන්න. දැන් අපි glue bottle එක අරගෙන මෙන්න මේ මැදින් glue කානවා. ඊට පස්සේ මෙන්න මේ පැත්ත ස්පූන් එකේ තියලා මෙන්න මෙහෙම තද කරනවා. ඔන්න ටික වෙලාවක් යනවා මේක ඇලවෙන්න. එතකන් අපි සමනලයව පාට කරමු. දැන් මගේ චූටි පුතාලා දුවලා මේ වගේ ක්‍රයොන්ස් අරගෙන මෙන්න මේ වගේ බෝල බෝල පාට කරන්න ඕන. පාට පාටින් මෙන්න මේ විදිහට පාට කරගන්න අපේ බටර්ෆ්ලයිව. මෙන්න මේ විදිහට පාට කරගත්තට පස්සේ දැන් මගේ චූටි පුතාලා දුවලා අයිස් දෙකක් ඇස් දෙකක් දාගන්නවා.
චූටි පුතාල දුවලට ටීචර් කිව්වා නේද ලීටර් ෂීට්ස් වලින් මේ වගේ කෑලි ගන්න කියලා. හරි. ඒ වගේ මගේ චූටි පුතාල දුවල දැකලා තියෙනව නේද සමනලයට මල් පැණි බොන්න. මෙන්න මේ වගේ මල් පැණි බොන්න මෙන්න මේ වගේ තියෙනවා. අන්න මේ විදිහට අපි යාට මෙන්න මේ විදිහට පේස් කරනවා. ඊට පස්සේ අර ඉතිරි වෙච්ච චූටි චූටි ග්ලිටර් ෂීට්ස් මෙන්න මේ විදිහට බටර්ෆ්ලයිගේ තැනින් තැන අලවලා ලස්සන කරගන්නවා. ඔන්න අපි දැන් හදාගත්ත බටර්ෆ්ලයි මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔන්න අද ටීචර් බටර්ෆ්ලයි කෙනෙක්ව හදන්න කියලා දුන්න නිසා මගේ චූටි පුතාල දුවලට තව සොන් එකක් කියලා දෙන්න හිතුණා ටීචර්ට. ඔන්න මගේ චූටි පැටවුන්ට සමනලයාගෙන බටර්ෆ්ලයි ගැන සොන් එකක් කියලා දෙන්නයි ටීචර් යන්නේ. හරිද? මගේ පැටව් කැමති නේද? හරි. එහෙනම් ඔන්න මගේ චූටි පුතාල දුවලා ඉස්සල්ලාම ටීචර් කියන එක අහගෙන ඉන්න. ඊට පස්සේ මගේ චූටි පැටවුණු කියන්න ඕන හොඳද? චූටි පැටවුන්ට මේ වගේ ලස්සනම ක්‍රාෆ්ට් එකක්